ආයුබෝවන්. අද මැයි මාසේ 6 වෙනිදා සඳුදා දවස. උදේ 5:56ටයි හිරු උදා වුනේ. ඒ නිසා රාහු කාලය උදේ 7:28 ඉඳලා උදේ 9:01 වෙනකන් බලපැවැත්වෙනවා. ඒ වගේම අද හවස 4:35 වෙනකම්ම මුණ ගැහින්නේ හිරු හිමි කැති නැකතයි. ඒ වගේම තමයි හවස 4:35ට පස්සේ සඳු හිමි රෙහෙන නැකත උදා වෙනවා. මේ හිරුගේ නැකතක් උදා වෙන ඕනම දවසකදී ජීවිතයේ අවදිවීමක්, අලුත්වීමක්, ප්‍රබෝධජනක ස්වභාවයක්, අලුත් ප්‍රවර්ධනයක් ගොඩනගා ගන්නට පුළුවන්කම නිසකවම ලැබෙනවා ඕනෙම ලග්නයකට. අන්න ඒ නිසා අපි ලග්නයෙන් ලග්නය කොහොමද වෙන්නේ කියලා කතා බහ කරගෙන යන්න සූදානම් වෙමු. මේෂ ලග්නය. මේෂ ලග්නයට මේ හිරුගේ උදාවීම, විශේෂයෙන්ම කැති නැකතේ ක්‍රියාකාරීත්වය මුණ ගැහෙන්නේ හිරු මේෂ රාශියේ ගමන් කරන මේ වෙලාවේ. එතකොට මේෂ ලග්න ඔබේ ලග්න භාවයේ බලයයි අද දවසේදී ක්‍රියාත්මක වෙන්නේ, අවදි වෙන්නේ, ඉස්මතු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ලග්නෙන් කියනවා මේෂ ලග්නයට උදයම් ස්ථාන කියලා. ලග්නයට උදාවීම, නැගීම්, උසස් වීම, අවදි වීම. එහෙනම් මේෂ ලග්න ඔබට පුදුම විදිහේ නව උද්‍යෝගයකින්, පැරණි සිදුවීම් වල සියලුම කඩතුළු මත සීරුවෙන් සිටගනිමින් අලුත් උදාවීමක් ගොඩනගා ගන්නට හොඳටම අවස්ථාව ලැබෙන දවසක්. අලුත් තීරණ ගන්න, අලුත් අදහස් වලට යොමු වෙන්න විශිෂ්ට විදිහට අවස්ථාව සැලසෙන දවසක් මේෂ ලග්න ඔබට. වෘෂභ ලග්නය. අද මේ වෙලාවේ පවතින මේ කැති නැකතේ, හිරුගේ නැකතේ බලය වෘෂභ ලග්න ඔබේ කේන්ද්‍රයට සුඛ ස්ථානයේ බලය අවදි කරනවා. හේතුව වෘෂභ ලග්න ඔබේ දොළොස්වැන්න මේෂ රාශියයි. අන්න ඒ නිසා ඕනෑම කඩා වැටුණු, දුර්වල වුණු, ජීවිතේ එපා වුණු ඕනම කෙනෙක්ගේ චරිතය සුඛිත මුදිත කරලා ගන්න, උද්‍යෝගිමත් කරලා ගන්න වෘෂභ ලග්න අයට පුදුම හැකියාවක් අද දවසේදී මුණ ගැහෙනවා, ලැබෙනවා. ඒ වගේම ඒක තමන්ගේ ජීවිතය අලුත් ඉහළ තැනකට ඔසවා තබන්න, තමන් ඇතුළත තියෙන ශක්තියින්, කුසලතාවයන් අඳුන ගන්නත් පුදුම අවස්ථාවක් හදලා දෙනවා. ඒ එක්කම අමතක කරන්න එපා, ජාත්‍යන්තර කටයුතු වලට වෘෂභ ලග්න අයට හරිම විශිෂ්ට දවසක් අද. ඒ වගේම තමන් ඈත සිටින අය සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට වෘෂභ ලග්න ඔබට අද හරිම විශිෂ්ටයි කියන එක අමතක කරන්න එපා. මිතුන ලග්න ඔබට අද දවසේ මේ හිරුගේ නැකත උදා වෙන නිසා හිරුගේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ 11 වැන්නේ. 11 වැන්න කියන්නේ සිද්ධ ස්ථානය. සිද්ධ වෙනවා කියන්නේ සිද්ධි, සිද්ධ අර්ථ, සිද්ධාර්ථ. එහෙනම් ඔබේ උතුම් යහපත් ආසාවක්, බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් දවසයි. ඒ නිසා අනෙක් අයගේ ජීවිතවලට පවා නව ආසාවන් ඇතුල් කරන්න, එයාගේ ජීවිතවලින් උතුම් චරිතයක් එළිදක්ව ගන්න, ඉස්මතු කරගන්න, ඒ අයගේ පැරණි කඩතුළු තැන් සුමට කරන්න මිතුන ලග්න ඔබට පුදුම විදිහට අවස්ථාව සැලසෙන දවසක්. ඒ නිසා අවදානවත් වෙන්න, වටපිටාව ගැන සැලකිලිමත් වෙන්න, පිහිට අවශ්‍ය අයට පිහිට වෙන්න, ඒ වගේම බොහෝ අනතුරු වලින් බොහෝ දෙනෙක් මුදව ගන්න ඔබට හැකියාව ලැබෙනවා ඔබ මිතුන ලග්න හිමියෙක් නම්.
කටක ලග්නය. කටක ලග්නයට මේෂ රාශිය බවට පත්වෙන්නේ දහවැන්න. දහවැන්නට කියන්නේ ඥානස්ථාන කියලා. ඒ කියන්නේ නුවණ ලැබෙන ස්ථානය. කටක ලග්න ඔබට ගැඹුරු නුවණක් තියෙනවා. ඔබ තුල පරිවර්තනයන් වලට වගේම වටපිටාව, නෑදෑයා, හිතවතා, මිත්‍රයා අලුත් කරන්න, වෙනස් කරන්න, විශේෂයෙන්ම අසතුටින් සහනයට ළඟා කරන්න. කනගාටුවෙන් සිටින හදවත්වලට බලාපොරොත්තුවේ සිසිල් පැන් පොදක් ඉහින්න. වැටුණු කෙනෙක්ට අත්වැල සපයන්න. මෙන්න මේ නිසා ඔබ සූදානම් වෙන්න. කටක ලග්න කෙනෙක් නම් ඔබේ ඥානස්ථානය අද ඉතා හොඳින් නුවණ මුහු කරන දවසක්. ඥානය තුල තිබෙන සම්පත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දවසක්. ඒ ඔබේ යහපතට වගේම ලෝකයේ යහපතට. ඒ නිසා ඥානාන්විතව අවදානවත්ව අද දවස ගත කරන්න. මගතොටේදී, වැඩබිමේදී, පරිසරයේදී, ගෙදර දොරේදී, හැමතැනකදීම විපතටපත් වෙන අය ගලව ගන්න පුළුවන් වෙන විශිෂ්ට දවසක්. කටක ලග්න ඔබට ඔන්න අද උදා වෙලා. සිංහ ලග්නය. සිංහ ලග්නය කියන්නේ හිරුගේ එකම ලග්නයයි. අද කැති නැකතයි මේ වෙලාවේදී උදා වෙලා තියෙන්නේ හවස 4:35 වෙනකම්. එහෙනම් හිරුට හිමි එකම ලග්නයෙන් උපන් සිංහ ලග්න ඔබට අද දවසේ මානසික බලයෙන් ගොඩක් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඔබ පුහුණු කරගත්ත මානසික ශක්තිය, ඔබ අත්දැකපු මානසික කුසලතාවය, ඒ වගේම අනෙක් අය තුළ තැන්පත් කරවන්න, අනෙක් අය තුළ ක්‍රියාත්මක කරවල බලන්න, අනෙත් අය තුළත් මානසික බලය, මානසික ජවය, උද්‍යෝගය මතු කරවන්න අද විශිෂ්ටතම දවසක්. ඒ නිසා විශේෂයෙන්ම සිංහ ලග්න ඔබට පුළුවන් නම් ඔබ විශ්වාස කරන යාඥාව හෝ ඔබ විශ්වාස කරන මන්ත්‍රය ජප කරන්න. පුදුම විදිහට එය මානසික ශක්තියක්, භෞතික ශක්තියක්, ලෝක ශක්තියක්, විශ්ව ශක්තියක් බවට පත් වෙනවා. සිංහේනි, අද ඔබේ විශිෂ්ටතම දවසයි. කන්‍යා ලග්න ඔබේ අද හරිම සුවිශේෂී ගුණයක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්, සුවිශේෂී ශක්තියක් ක්‍රියාවට නගන්න පුළුවන්. කේන්ද්‍ර සටහනක අටවැන්න විඝ්නස්ථානය. විඝ්න කියන්නේ අවහිර කිරීම, බාධාවලට අවහිරකම් කිරීම, කරදරවලට අවහිරකම් කිරීම. එහෙනම් රටට, සමාජයට, ඔබේ වටපිටාවට, පාරතොටට අවහිරකම්, බාධාවන් සිදු කරන පුදුම දේවල් ඔබට පුළුවනි පුංචි කල්පනාවකින් එන හොඳම සිතුවිල්ලකින් වෙනස් කරන්න. අවහිරවලට අවහිර කරන්න, බාධාවලට බාධා කරන්න. අන්න ඒ නිසා කන්‍යා ලග්න හිමියනි, අද දවසේදී ඔබ ඊටාම වගකීමෙන් හැම දෙයක් දෙසම බලන්න, එක වැඩක යෙදෙන්න, වටපිටාව ගැනත් සැලකිල්ලෙන් ඔබට හඳුනා ගන්න පුළුවන් කරදරය, අනතුරු, බාධකයට අවහිර කරන්නේ කොහොමද, යහපත උදා කරවන්නේ කොහොමද. ඒ තුලින් කන්‍යා ලග්න හිමියනි, අද ඔබේ දවසයි. තුලා ලග්නය. තුලා ලග්නයේදී මේ දවස්වල හිරු දෙවියෝ ගමන් කරන්නේ හත්වැන්නේ. අද තියෙන්නේ හිරු දෙවියන්ගේ නැකතක්, කැති නැකත, හවස 4:35 වෙනකම්ම. එහෙනම් තුලා ලග්න ඔබ මේ වෙලාවේදී දවස අරඹන්න රසවත් මාතෘකාවක් තියෙනවා, අරමුණක් තියෙනවා. ඒ මොකද්ද? ප්‍රේමස්ථානය තමයි අද බලවත් වෙන්නේ. සතුරාටත් ප්‍රේම කරන්න කියලයි ජේසු ස්වාමි දරුවෝ කිව්වේ. මෛත්‍රිය, මිත්‍රත්වය කියලයි ගෞතම තථාගතයන් වහන්සේ කිව්වේ. මෙන්න මේ විදිහට ප්‍රේමස්ථානය කියන්නේ බොහෝ මිනිසුන් තුළ අපහසුවෙන් ගොඩ නැගිය යුතු දෙයක්. තුලා ලග්න ඔබ තුළ උපතේ සිටම පවතින දෙයක්. ඒ නිසා ප්‍රේමාන්විතව සමාජය අලුත් කරන්න, අනෙක් අයට පිළිසරණක් වෙන්න, ඔබේ ජීවිතයට අලුත් වැඩක්, අලුත් දොරටුවක් විවර කරගන්න අද දවස යොදා ගන්න කියන එකයි
මම යෝජනා කරන්නේ ඔබ තුලා ලග්න කෙනෙක් නම් හේතුව කඩා වැටුණු මේ සමාජයට ප්‍රේමය ආදරය හරහා සාර්ථකත්වය අත්‍යවශ්‍ය වන දවසක් අද තුලා ලග්න හිමිනේ ඔබටයි ඒ වගකීම වැඩියෙන්ම පැවරලා තියෙන්නේ වෘශ්චික ලග්නය වෘශ්චික ලග්න ඔබේ හයවැන්නටයි මේෂ රාශියේ බලය ක්‍රියාත්මක වෙන්නේ මේ දවස්වල හිරු ගමන් කරන්නේ ඒ වගේම අද උදා වෙච්ච හිරුගේ කැති නැකතේ බලය එහෙමනම් හයවැන්නෙන් උත්පාදනය කරගන්න පුළුවන් සත්‍රු ස්ථානය සතුරන් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද බැහැ එහෙනම් මොකද්ද කරන්න ඕනේ සතුරන් මිතුරන් බවට පත් කරගන්න ඕනේ ආර්ථික දිලිඳුකම සතුරෙක් නෙවෙයිද ඒ වගේම දුෂ්ට මිනිසා සතුරෙක් නෙවෙයිද හැබැයි ඒ අය අපිට පුළුවන් නම් භාග්‍යවන්තින් බවට පත් කරන්න එතකොට අපේ හිතවතුන් භාග්‍යවන්තින් වෙන්නේ නැද්ද අන්න ඒ නිසා වෘශ්චික ලග්න අයට අද දවසේදී සතුරු කැමනුත් මිත්‍රත්වයේ මෛත්‍රිය උපදවන්න පුළුවන් අන්න ඒ නිසායි වෘශ්චික ලග්න අයටයි අද දවසේ අනෙක් මිනිස්සුන්ව පරිවර්තනය කිරීමේ හැකියාවෙන් වැඩිම වගකීමක් පැවරලා තියෙන්නේ වටපිටාව ගැන අවධානවත්ව හැම කෙනෙක් ගැනම සැලකිලිමත්ව ඒ අයට උදව් කරන්න වැරදි පාරට වැටෙන වෙලාවේදී සමාජයට ඒක මහ මෙහෙවරක් යුතුයකමක් යුග මෙහෙවරක් කළා වේවි ඔබ. ධනු ලග්න ඔබට කොහොම වෙයිද? ධනු ලග්න අයගේ පස්වැන්න මේෂ රාශියයි. පස්වැන්න අයිති හිරු දෙවියන්ටයි. ඒ මේෂ රාශියයි. එතනයි අද හිරු ගමන් කරන්නේ. අද උදා වෙන කැති නැකතයිති ඒ හිරුටම තමයි. එහෙනම් పూర్ව පුණ්‍ය ස්ථාන. పూర్ව පෙරදී පුණ්‍ය යහපත් දේ. පෙරදී ඔබ කළ යහපත් දේ ඔබට මුණ ගැහෙන දවසක්. ඔබ ධනු ලග්න හිමියෙක් නම් අද ඔබට මගතොටේදී රැකියා ස්ථානයේදී වෙළඳපොලේදී විවිධ තැන්වලදී ඔබේ පෙරපින් බලය මුණ ගැහෙනවා විපතටපත් වූවන් ගලව ගන්න පුළුවන් වෙනවා මානසිකව වැටුණු අය ධෛර්යවන්ත කරන්න පුළුවන් වෙනවා කලබලයටපත් වුණු අය සංසුන් කරවන්න පුළුවන්කම ලැබෙනවා ඒ තරමටම ඔබට මනුෂ්‍යයන්ගේ හදවත සුවපත් කරන්න මිනිසුන්ගේ භෞතික ජීවිතයට උදව් කරන්න හොඳටම ලැබෙන දවසක් තමයි ධනු ලග්න හිමියනි අද මේ 6 වෙනිදා සඳුදා දවස. ඒයින් නිසි ප්‍රයෝජන ගන්න. මකර ලග්නය. මකර ලග්න ඔබේ මේෂ රාශිය වෙන්නේ 4 වෙනි කොටුව. මකර කුම්භ මීන මේෂ. මේ 4 වෙන්නට කියනවා බන්දු ස්ථානය කියලා. බන්දු කියන්නේ කවුද? ඥාතීන්. නෑදෑයින්. මකර ලග්න ඔබට විවිධ තරාතිරම් වල බන්දුන් ඥාතීන් තමන්ගේ දෑතට අරගෙන ඒ අයගේ ජීවිතවලට අලුත් උද්‍යෝගයක් ප්‍රබෝධයක් ඔවුන් වැටි සිටින මහා කරදර විපත් කලහකාරී බිඳ වැටුණු මනෝභාවයෙන් සුවපත් කරන්නයි මේ මහා වරප්‍රසාදය ඔබේ දෑතට ලැබෙන්නේ මකර ලග්න හිමියනි අද ඔබේ දෑත තුල සුවපත් කිරීමේ හැකියාව තියෙනවා සිත් සතන් සහ භෞතික ශරීරයන් මකර ලග්න හිමියනි අත් දකින්න බලන්න මෙය අද මෙය ඔබ අත් දැක්කොත් තවත් ඔබේ ජීවිතේ අලුත් දොරටුවක් විවර වේවි අලුත් ක්ෂේත්‍රයක් ඔබ අතික්‍රමණය කරાવી දෑතින් සුවපත් කිරීම Tamange ඥාතීන් කුම්භ ලග්නය කුම්භ ලග්න ඔබේ කේන්දරේ මේ දවස්වල හිරු දෙවියෝ ගමන් කරන්නේ තුන්වැන්නේ අද උදා වෙන නැකත කැති නැකත හිරු දෙවියන්ට අයිති නිසා තුන්වැන්න බොහොම බලවත් මේ තුන්වැන්නට කියනවා කුම්භ රාශියේදී ධෛර්ය ස්ථාන ක්‍රියාත්මක වෙනවයි කියලා ධෛර්ය ස්ථානය
කුම්භ ලග්න ඔබ තුල තියෙන ධෛර්යවන්තභාවය ඉස්මතු කරගන්න, අඳුනගන්න, ප්‍රයෝජනෙට ගන්න, සහතික කරගන්න පුළුවන් දවසකුයි අද දවස. විශේෂයෙන්ම පසුගිය වකවානුවල කඩා වැටුණු මනෝභාව ඇති අය ධෛර්යවන්ත කරන්න. ඉරිතැළුණු ජීවිත ඇති අය ධෛර්යවන්ත කරන්න. කුම්භ ලග්න ඔබට සුවිශේෂී දවසක් ඇවිල්ලා. අද දවස ඔබට කීප දෙනෙක්ම මුණ ගැහිවි උදව් වෙන්න, සහාය වෙන්න, තමන්ගේ දක්ෂකම ඔවුන් තුළ ආරෝපණය කරන්න. ඒ කියන්නේ ආදරණීයව, මෛත්‍රී සහගතව ඔවුන් තුළ ධෛර්යවන්තභාවය පැල කරවන්න. ඉතින් කුම්භ ලග්න හිමියනි, මේක මහා සමාජ මෙහෙවරක්. එච්චරක්ද ඔබ දවසක බුදුවරයෙක් මෙන් මහා ගුරුවරයෙක් වේවි. ඒ වෙනුවෙන් අද දවස පාවිච්චි කරන්න කුම්භ ලග්න හිමියනි. මීන ලග්න ඔබේ දෙවැනි භාවය තමයි හිරු දෙවියන්ගේ ගෙදර. අද උදාවෙන නැකතත් හිරුටම අයිති නිසා අද අර්ථයක් ඇති දේවල් වලටත්, ධනය සම්බන්ධ කටයුතු වලටත් ඔන්න ඉතාම සුබයි. විපතට පත්තුණු අයට යම් ධනයක් හොයලා දෙන්න ඔබ අද අදහස් කරනවා නම් සහතිකවම මීන ලග්න හිමියනි, ඒ වෙනුවෙන් විශිෂ්ටතම දවස අදයි. ඒ වගේම අර්ථවත් ඕනම කාරණාවකට ඔබ සූදානම් වෙනවා නම්, පෞද්ගලික ජීවිතයට වේවා, ඒ වගේම සමාජ ජීවිතයට වේවා, ඕනම ක්ෂේත්‍රයකට ඔබ අර්ථවත් ලෙස ඇතුල් වෙන්න හදනවා නම් ඕනම මාතෘකාවකට, මීන ලග්න හිමියනි අද ඔබේ දවසයි. අද විශිෂ්ටත්වයේ දවසයි. සූදානම් වෙන්න අද දවස ඔබ සියලු දෙනාටම හිරු දෙවියන්ගේ මහා ශක්තියෙන් ඉරක් මෙන් වටපිටාවම ආලෝකමත් කරන්න, අන්ධකාරයෙන් ආලෝකයට කැඳවාගෙන යන්න වාසනාව ලැබෙන දවසක් නිසා ඒ මානව මෙහෙවරෙහි වගකීම අතට ගන්න, අවදානවත් භාවයෙන් ඔබේ පරිසරය සුරක්ෂා කරගන්න ඉරක් බවට පත් වෙන්න. ආයුබෝවන්.